හොඳයි අපි කතා කරමු මිතිකල් ක්‍රීචර්ස් එහෙම නැත්නම් මිත්‍යා සතුන් කියන්නේ කවුද කියලා. හොඳයි මිත්‍යා ජීවීන් කියන්නේ සැබෑ ජීවිතේ නොදකින අද්භූත ජීවීන්ට. ඉතින් මේ ජීවීන් සතුන් විදියට මිනිසුන් විදියට වගේම දෙමුහුන් විදියටත් බලන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සතුන් ගැන එළියට එන්නේ ඉපෙරණි පොත්වලින් ජනප්‍රවාද වලින් වගේම ආගමික විශ්වාස මත. ඉතින් සාමාන්‍ය මිනිසු තුළට මේ මිත්‍යා ජීවීන් කියන කොටස ගොඩක්ම ලඟ වෙන්න හේතුවක් විදියට සලකන්න පුළුවන් වෙනවා සිනමාව සහ කතාපොත්. ඒ වගේම මේ ජීවීන්ට ආවේනික විවිධ ස්වරූප බලා ගන්න පුළුවන් වෙනවා. වගේමයි සමහර ජීවීන්ගේ ස්වරූපයේ රටවලට අනුව වෙනස් වෙනවා. ඒ වගේම මේ ජීවීන්ට විවිධ අසාමාන්‍ය හැකියාවන් එහෙමත් තියෙනවා. ඉතින් මේ හැකියාවන් අපිට සුපිරි බලයන් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ බලයන් හොඳ සහ නරක විදිහටත් බෙදන්න පුළුවන් වෙනවා. ලෝකේ සෑම රටකම මේ වගේ ජනප්‍රවාද තියෙනවා. ඒ වගේමයි ඒවා තුළින් විවිධ මිත්‍යා ජීවීන් නිර්මාණය වෙලා තියෙනවා. මුලින්ම මිත්‍යා ජීවීන් නිස්මතු වෙලා තියෙන්නේ සම්භාව්‍ය යුගය කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ පුරාතන ග්‍රීසිය, රෝමය, පර්සියා පැවති කාල සීමාව තුළ. මධ්‍යතන යුගය වන විට මේවා ඔවුන්ගේ කතාවලට රූපක විදිහට භාවිතා වෙලා තියෙනවා. ඒ වගේමයි ලෝකය තුළ සිද්ධ වෙන සමහර කතා නිර්මාණය කිරීමේදී වැඩි අර්ථකථනයක් දෙන්නත් එහෙම නැත්නම් සංකේතාත්මක යමක් නියෝජනය කරන්නත් මේ මිත්‍යා ජීවීන් යොදාගෙන තියෙනවා. ඉතින් මේ මිත්‍යා ජීවීන් බොහෝ විට සතුන් දෙදෙනෙක් හෝ වැඩි ගණනකගේ එකතුවක් ලෙස හෝ මිනිසෙක් හෝ සතෙක්ගේ එකතුවක් විදිහටත් අපිට බලන්න පුළුවන් වෙනවා. තවත් දෙයක් තමයි සමහර නම් නිර්මාණය වෙලා තියෙන්නේ එම යුගයන්වලදී තමන්ට නూరు අමුතු සතෙක් දැක්කම ඒ සතාව හඳුන්වන්න පුළුවන් විදියටයි. උදාහරණයක් විදියට කිව්වොත් ජිරාෆ් හඳුන්වලා තියෙනවා කැම ලෙපර්ඩ් විදියට. ඒ කියන්නේ අර්ධ දිවියා සහ අර්ධ ඔටුවා ලෙසයි. නමුත් ඇත්තටම ඒ වගේ සතෙක් ඉඳලා නැහැ. නමුත් ඒ කාලය තුල නිවැරදි ලෙස නිර්මාණය වුණ වචනමාලාවක් ලෝකයේ තුල භාවිත නොවීම නිසා මේ වගේ නම් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ලෝකයේ තුල ප්‍රචලිත හැබැයි තවත් හොයාගන්න සමම් නොවු සතුන් පිළිබඳව කතා කරන විද්‍යාව ක්‍රිප්ටෝ සූලෝජි ලෙස හඳුන්වනවා. ක්‍රිප්ටෝ යනු ග්‍රීක භාෂාවෙන් හිඩන් එහෙම නැත්නම් සැඟවුණු යන අර්ථයයි. සූලෝජි යනු සත්ත්ව විද්‍යාව. ඉතින් සැඟවුණු සතුන් ගැන කරන විද්‍යාව ක්‍රිප්ටෝ සූලෝජි විදියට හඳුන්වනවා. ඉතින් ඉස්සරහට අපි තව වීඩියෝ වලින් මේ මිත්‍යා සතුන් ගැන විස්තර අරන් එන්න. එතකන් channel එක subscribe කරලා bell button එකත් click කරලාම තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙමු.